අතීතයේදී රයිගම ශ්‍රී ලංකා එක් කුඩා රාජධානියක් වූයේ එය බලතුලනයට භූගෝලීය හේතු සාධකයක් වූවම නිසා නොව ආර්ථික සමාජීය හා යුදමය අතින්ද පෝෂිත ප්‍රදේශයක් වීමද ජවපිරි සංවේදී වැසියන් සමූහය විසීමද ප්‍රබලම හේතු සාධකයක් වූ අනිසකය මෙම පුරවරය කලා සංස්කෘතිකාංග බොහොමයකින් අලංකෘත වූ අතර අදටත් හෙළ කලාකිත අස්වද්දන කෞගී නලුකම් රබන් විස්මුණුකම් ආදී බොහොමයක් නිර්මාණ සම්ප්‍රදායන්ගෙන් සමන්විතය පුරන් නොවිය යුතු රයිගම් කලාකිතේ රයිගම් කෝරළ විස්මුණු සම්ප්‍රදාය ගැන ඊළඟ පරපුර කෙරෙන දිගහැරුමයි මේ දවස ගන්න 1800ක් විතර ගන්න කතා කළොත් ආපෝ බෑනේ. ඉතින් රුපියල් 800ක්ද දෙන්නේ 800ක් කළාම 1000 ජීවත් වෙන්න කොහොමද 4 කිලෝ කකි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ දැන්ට මේ විසමුණු කර්මාන්තයේ රඳවවලා තින්නේ සංචාරක කර්මාන්තයේ මත. සංචාරක තමයි. අනිත් එක නම් මම ඉන්නේ අවුරුදු 20 කතර ඉඳන් කුලියට. ඉන්න තැනක් නෑ. ඒක නියම මිලක් නෑ නියම මෑයකක් නෑ මම දන්න කුලියට. තරම ලොකු ප්‍රශ්නයකට යොමු වෙලා තින්නේ මේ කලාකරුවන්. ඔව් තව අවුරුදු 5ක් විතර යනකොට විසමුණු රයිගම් කෝරළේ නැතර නැති වෙනවා. තව අවුරුදු 5ක් විතර යනකොට විසමුණු රයිගම් කෝරළේ නැතර නැති වෙනවා. අපි ඉන්නේ හොරණ පොකුණේට හේනකමකින් පරිශ්‍රයේ ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ ඇරෙන්න සමහර තැන්වලත් මේ කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. එින් එක තැනක් තමයි මේ හොරණ හේනකමකින් පරිශ්‍රයේ. ඉතින් එවන් බිමක එවන් වැඩපොලක වැඩ මහතෙක් එක තමයි අපි අද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම එයයි බලන්න. හයි. මම කොහොමද මේ කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ? මම මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ 1980 88 වගේ. මේ බිමේ කොච්චර කාලයක් ඉතින් මම වැඩ කරනවා? මේ බිමේ දැන් කරන් වෙලා අවුරුදු 30ක් 35ක් වගේ වෙනවා. ඔය එතකොට මේ මාම දැන් මේ මර්මාන්තයට ඇවිල්ලා කොහොමද වැඩ ආරම්භ කරේ? මම මුලින්ම කළේ වෙස්මුණු වල මේ කන් හැදුවා. කම් මට්ටම් කළා. ඊට පස්සේ කන මට්ටම් කළා තමයි මේ ඒක අතට හොඳට දෙක වුණාට පස්සේ පිළිය නියම. ඊට පස්සේ තමයි වෙස්මුණුට කපන්න පුරුදු ඊවරට තමයි විස්මුණ ගත්තේ. මම නිර්මාණයට යොදා ගන්න ආයුධ පොඩක් එකකින් ඇඳිනවා. ආයුධ ඉතින් අපිට මුලින්ම මේ කොටේ සයිස් එකට හදා ගන්න ඕන. බණ්ඩි කියත. ඊට පස්සේ කොටේ හදා ගන්න ඕන කෙටේරිය. අමාරු මන්නේ මුක්කන්නවා. කෙටේරිය. ඊට පස්සේ නියන රවුන් නියන කාලේ නියන ඒ වගේ නියන් සෙට් එක වුණා. ඒ වගේ එහෙම තමයි මේ තෙල් ගල් ඇමිරි ගල් අවුදු මුත් කියා ගන්න ඕන. ඊට පස්සේ තමයි ඉතින් මේ මොන කපන්න පටන් ගන්නවා. ස්නෝනක් නිර්මාණය කරන්න ප්‍රධානම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ කඳුරු ශාක. කඳුරු ශාක. දැන් මේ නිර්මාණකරුවන් මේ කලාකරුවන් ඉතාලම මේ ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වෙලා තියෙනවා. මොකද මේ කඳුරු ශාකයේ කියන එක දැන් ඇත්තටම හිඟයි. ඒ කියන්නේ කලාකරුවෙක් විදිහට ඔබතුමාට කොහොමද දැනෙන්නේ? ඔව් අපිට අමුතු ප්‍රශ්න තමයි කතු ප්‍රශ්න තමයි පොඩක් ලොකු තමයි බලපාන්නේ. ඉතින් මේ ගොඩක් දුරින් තමයි දැන් හොයාගන්න වෙලා තියෙන්නේ ලී. ඒකත් ඉතින් මිල වැඩි. ඉතින් එනහල්ලා මේ ඉල්ලන මිලට අපිට මේ දැන් යන ගානට දෙන්නත් අමාරුයි. ඒ සමු හදලා දැන් මේ. එතකොට මම මේ කඳුරු ශාකේ විතරද මේකට පාවිච්චි කරන්න පුළුවන්? ඔව් අපි නම් ගොඩක් කරන්නේ කඳුරු ඉතින් සමහරු රුක්කත්තනක් කරන අය ඉන්නවා මේ නෙමෙයි. වෙන පැති වල රුක්කත්තනක් කරනවා මේ ඒවට ඔය දැව ආරක්ෂක ගාලා එහෙම කරනවා අපි නම් කඳුරු ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ විස්මුණක් නිර්මාණය කරාට පස්සේ මේක කොච්චර කාලයක් අපිට තියාගන්න පුළුවන්? ඔව් හොඳ තත්ත්වෙන් තෙමුන් නැත්තම් අවුරුදු 15ක් 20ක් අනිවාර්යෙන් තියෙනවා තෙමුන් නැත්තම්. ඒ වගේම මේ වෙළඳපොළ අවස්ථාව කොහොමද කියලා මේ පොඩක් පැහැදිලි කරගන්න. වෙළඳපොළ තමයි ඉතින් අපිට ගොඩාක් තියෙන ප්‍රශ්නේ රජෙන් අපිට මේ එහෙම කියලා උදව්වක් ඇත්තෙම නැහැ.
ඉතින් අපි හදලා මේ වැඩ නිම කරලා ඉතින් අතරමැදිය තමයි අපෙන් ලොකු අර ගියා. ඔව් ලක්සලෙන් තියෙන අවස්ථාව කොහොමද? ලක්සලේ සාමාන්‍යයෙන් ගන්නවා. ඉතින් ඒකත් අපි ටික ටික දෙනවා. ඉතින් මේ ගොඩාක් අතරමැදියන්ට තමයි දෙන්නේ. ලක්සල තමයි හොඳේ. ඉතින් ලක්සලට තමයි දෙන්නේ. ඉතින් ඒක කොරස් එන්නේ නැහැ. ඒක අපි බදු දෙනවා. වෙළඳපළත් උදතුමත් අතර අතරමැදි කණ්ඩායමක් තමයි මේක මේ වෙළඳපළ ගිනියන්නේ. ඔව් ඉතින් ඒගොල්ලෝ තමයි ගෙනිහිල්ලා ඒගොල්ලෝ මිලක් මේ ඔව් පියාගෙන තමයි ඒගොල්ලොත් මේ බඩු දෙන්නේ. ඉතින් අපි අතරමැද තියන්න තමයි ගොඩක් බඩු දෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අන්නේ මේ ප්‍රශ්නේ මේ එකෙන් එන්නේ අපේ යන මාන්තිය වීදම හම් වෙනවා අඩුයි. මේ වෙස්මූණකට ප්‍රමාණයත් එක්ක කොහොමද මේ ගතවන කාලය ඔබතුමන්ලා එක ගිනියන්නේ? ඔව් ඉතින් සමහර වෙස්මූණු තියෙනවා මේ සාමාන්‍යයෙන් පැයට දෙකට වගේ එකක් ඉවර කරන්න පුළුවන්. කොයි වගේ සයිස්ද මේ? සාමාන්‍යයෙන් මේ අඟල් 6 නෝමල් මූණු වගේ. ඔව් පැයට පැකට් ඔව් ඒක පැකට් වගේ ඒක නෝමල් මූණක්. හ්ම් හ්ම් ඒක පැකට් වගේ ඉවර කරන්න පුළුවන්. පැයක් වගේ කාලයක් ඇතුළත වැඩි නිමා කරගන්න පුළුවන්. කපලා කපලා විතරයි. කියන්නේ මේ පේන් කරන්නේ නැතුව නැතුව. අපි යමු නේද දැන් මේක පියවර වශයෙන් කොහොමද මේ වැඩේ වෙන්නේ? මේ මේ ලී කුට්ටියක් මෙච්චර ලස්සන මෙතන නිර්මාණයක් බවට පත් වෙන්නේ කියලා අපි බලමු. එතකොට මේ මුලින්ම කොටේ කපන්නේ ඔව් එතන ඉඳන් අපිට මේ ක්‍රියාපටිපාටි අපිට ඉස්තර ගන්න පුළුවන්. ඔව් ඉතින් මුලින්ම අපි කොටේ අපි තුමන ප්‍රමාණක අඟල් 6 අඟල් 8 අඟල් 10 අඟල් 12 18 20 24 ඉල්ලුමට 90 තමයි අපි ඕඩර් එක 90 තමයි අපි කියන්නේ මේ හැඩයට 90 ඉල්ලන ප්‍රමාණය අඟල් ගන්න හැටියට තමයි අපි මුණ පියතෙන් කපා ගන්න මුණ. ඊට පස්සේ පියතෙන් කපලා මේ අපි පොඩවින් කොටේ මුලින්ම ඇහැලා හදාගෙන ඊට පස්සේ තමයි මුන් නිර්මාණය කරන්නේ. නිර්මාණය කරගත්තේ හැඩය අනුව අපි ඊපස්සේ යදාගන්නේ මොකද්ද මේක? ඔව් ඒකට අපිට ඕන නියනයි පීයි ඒ දෙකෙන් තමයි වැඩ නිම වෙන්නේ. නියනෙන් තමයි මුලින්ම අපි හැඩ කොටේ බර තැළු කරගෙන මුනේ හැඩය ගන්න ඒකෙන්. ඊයන් තමයි අපි ඊට පස්සේ ලස්සනට මට්ටම් කරගෙන මදින්න මේව කරන්නේ. ඒකට යන්ත්‍ර භාවිතාවක් වෙනවද මේකේ? යන්ත්‍ර වෙස්මූණුට භාවිතාවක් කියන්නේ. අපි කන කපා ගන්න නම් මේ වෙන මැෂින් එකක් තියෙනවා කන කපා ගන්න. ලෑල්ල. ඒකෙන් තමයි ඒ ඇඩේට කන ඇඳගෙන ඒකෙන් තමයි කපා ගන්න අනික ඔක්කොම මෙතන අපි අතින් තමයි ගෙරෙන්නේ. ඒ මේ කන කපා ගන්න එකත් මේ කලාවට තාක්ෂණය ඉන්න කලින් කියන්නේ ඒ කාලෙදිම ඒක ඒ ඒ කන කැපීම කියන එක සිදු වෙනේ කොහොමද? ඒ කාලෙදිම ඒ කාලේ කරගත්තේ අතිනුයි අට්ටියසයි ස්වභාවිකයි කියලා. ඉතින් ඒ කාලේ එහෙම කාලේ ඉන්නේ මේ කලාවට තාක්ෂණය එකතු වෙමින් ඒක ඒ අර ඒ ඒ කාර්ය පහසු වෙනවා නේ. ඔව් හරි නැන්ද මෙහෙම තියෙන වෙස්මූණ අන්තිමේදී මේ තත්ත්වයට පත් කරන්න ඉතින් වර්ණ තමයි පාවිච්චි කරන්නේ. නැන්දේ කොහොමද දැන් මේක ඩේ වෙන්නේ? මොකද දැන් මේ වෙස්මූණක් මුලින්ම මේ තත්ත්වයට කපලා වැඩි කර කරගත්තට පස්සේ මේක මුලින්ම මේ වැඩි කඩදාසියෙන් මදින්න ඕනේ. මදින්න. අවු වේද මදින්න. මැද්දට පස්සේ ඊට පස්සේ ආපහු මේක තියෙන මේක අන්ඩර් කෝඩ් එකක් තියෙනවා. තියෙන උඩට වටේට ගන්න එක ගන්න. මේක මගේ පාට ගන්න. මේක ගන්න ඕනේ නේ? ඔව්. ඒ කියන්නේ තීන්ත උරනවා. තීන්ත උරන ලීයට උනනාට මේක ගන්නවා. හරි. ඊට පස්සේ මේ ආපහු නෝට් වැලි කඩදාසියේ නම්බර. ඔව් දැන් 20 වගේ. නම්බර 20 කපනවා. කපනවා. ඒ කපලා ඊට පස්සේ දින කඩතොළු ඔක්කොම චුට්ටි චුට්ටි කඩතොළු ඔක්කොම වහනවා. කඩතොළු වහනවා. ඊට පස්සේ මේ වහලා ඉවරලා තමයි මේ මුලින්ම
තනි පාටම යා කරලා ඊට පස්සේ තමයි මේ මේ තත්ත්වයට මේ පියවරෙන් පියවර දැන් ඔයගලන්ට දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ 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 වෙස් මූණ මුලින් නම් කොහොමද පාට වුනේ ඒ ටික දැන් ඔයාලට තේරෙ දිස් වෙනවා විස්මයම කලාව කොහොමද සංක්‍රමණය වුණේ මේ හොරණ පිළියන්දල වෙන්තර වගේ ප්‍රදේශවලට මේක ඉස්සෙල්ලම සම්ප්‍රදාය වුණේ ඔය ටොයිල් වලට යප්පපත්තුනි කියලා සීරියක කළු එකක් තොටයකව මම මහතු වුණා කියලා යප්පපත්තුනි ඉඳලා තියෙනවා ඒ යප්පපත්තුනාට දොළ දෙන්න කියලා වීඩියෝ වලට වීඩියෝ බඳලා හිට ඒ සමයන් වලට එනවා යප්පපත්තුන මේකට තමයි කලින්ම විස්මුන් කරලා තියෙන්නේ රයිගන් කෝල සම්ප්‍රදාය කෝලම් සම්ප්‍රදාය හැදලා දෙනවා කෝලම් වලට ඔලුබඩු පරම්පරාවේ ධාම තියෙනවා නදී ගුරුනාථ කියලා එක්කෙනෙක් ඉන්නවා එයා කෝලම් සම්ප්‍රදාය ඉතින් එයා ඉතින් කෝලම් වලින් ওই සුරුම් වල්ලිය ජසය ලෙන්ජින අභිමාන කියන ඒ කෝලම් ටික කරගෙන ගියා මහදම්මත රජ කෙනෙක් ඒ කාලේ ඉඳලා තියෙන්නේ ඒ රජුරුවන්ගේ මණික්පාල විහාරය කියලා එයාගේ නෝනා දොළුදුකක් හැදිලා තියෙනවා ඒකේ සුරුම් වල්ලියක් කියලා අදලා හිට කෝලම් වලින් සම්ප්‍රදායට ඒකත් ඒ රයිගන් සම්ප්‍රදායට ආයත් එකක් ඒක. ඉතින් ওই නාගරාස ගුරුලු ඉතින් ওই කෝලම් සම්ප්‍රදායටයි කියව තමයි. ඒ විදිහට තමයි මේකේ ඉතිහාසය කලාව විකාශල් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. මේ
මේක විදේශික ජනතාව අතර ඉතාම ජනප්‍රිය කලාවක්. ඒගොල්ලෝ නිසා මේකේ දියුණුවකට ලක් වුණාද සංචාර කර්මාන්තය වගේ වැඩි දියුණුවා මේ වගේ කලාවක් ප්‍රචලිත වීමේ. ඔය ඉතින් සංචාර කර්මාන්තය තමයි අපි තමයි ගොඩක් මේ කොමනා දැන් මේ ගියේ කොරෝනා එකෙන් පස්සේ අපි සෑහෙන දුකට අපේ බිස්නස් ඇත්තම නැහැ. ඉතින් සංචාර කර්මාන්තය ආව බිස්නස් කියේ නැත්නම් බිස්නස් ඇත්තම නැහැ. මාම කියන්නේ මේක සංචාර කර්මාන්තය මතද දැන් විස්මුණු කලාව. ඒ මතම හැපෙන කලාවක් තමයි දැන් විස්මුණු කර්මාන්තය. මේ වෘත්තිය මත මාමගේ අත්දැකීමක් අපිට විස්තර කරමු. මට ඉතින් අමතක නොවෙන්නේ ඉතින් අපේ රටේ යුද්ධ පවතිද්දී අපිට වෙනදාම මේ වගේම තමයි තිබුණේ. ඒ වගේ රටේ ප්‍රශ්නයක් ආවොත් අපිවත් ඇදගෙන වැටෙනවා. රටේ මොකද ප්‍රශ්නයක් එන්නේ වංචාරික නාවොත් අපිට අපේ රටාව කරගෙන යන්න බෑ. පාලන තන්ත්‍රයේ ප්‍රබලතාව මත තමයි මේ කලාව පවතින්නේ. ඉතින් මේක තමයි මම කියා සිටින්නේ. ඉතින් රටක පාලන තන්ත්‍රයේ කෙලින් තිබුණොත් තමයි මේ කලාවක් එහෙම නැත්නම් අපේ දේශීය දෙයක් හඳා පවතින්නේ. රටේ ප්‍රශ්නයක් ආවොත් අපිවත් ඇදගෙන වැටෙනවා. ගොවියා රටට බත සපයයි, විරුවා රට ආරක්ෂා කරයි, ගුරුවරයා මඟ පෙන්වයි. ඔබ කුමක් කළද රටේ දේ ආරක්ෂා කිරීම අපේ වගකීමයි. කදුරු නැතිකමින් අඳුරුවන මෙම කලාව ආරක්ෂා කිරීමට කදුරු ශාකය රැකගනිමු. දිගු ඉතිහාසයක් හිමි රයිකම් කෝරළ විස්මුණු සම්ප්‍රදාය රැක ගැනීමට පාලන තන්ත්‍රයේ මැදිහත් වීම මැදිහත් කරවීම ජාතික මෙහෙයක් නොවන්නේද? ඊළඟ පරපුර වෙනුවෙනි. සබ්ස්ක්‍රයිබ් කිරීම ඔබේ අයිතියකි.